හරි. ඊළඟට තියෙන්නේ කෝඩ් එක නිර්මාණය කරන්න. මුලින්ම අපි බලමු කොහොමද කෝඩ් එක නිර්මාණය කරන්නේ කියලා. මෙතන තියෙන data button එක click කළාම ඊට අදාළ skills work label එක තුල display වෙන්න ඕනේ. Front end button එක click කළාම ඊට අදාළ skill එක මේ label එකේ display වෙන්න ඕනේ. එහෙනම් අපි code එක හදමු. අපි තවම ඉන්නේ skill screen එකේ design tab එකේ. මම දැන් blocks tab එකට යනවා. දැන් අපිට පුළුවන් මෙතන code එක නිර්මාණය කරන්න. මුලින්ම data button එක click කරන අවස්ථාව සලකමු. Data button එක click කළාම label එකේ 1 database creation, 2 database retrieval, 3 data updation විදිහට පෙළි තුනක් display වෙන්න ඕනේ. මේ සඳහා screen එකේ වම් පැත්තේ පහළ කොටස components දක්වන තැන තියෙන data button මත click කරලා when data button click code block එකක් මෙතනට drag කරනවා. දැන් work label එකේ text එක වෙනස් කරගන්න අවශ්‍ය නිසා work component එක යටතේ තියෙන set works text to code block එකක් මෙතනට drag කරනවා. අපිට මේ label එක තුල display කරන්න අවශ්‍ය එක පේලියක් විතරක් නම් මෙතන අපිට අවශ්‍ය text එක type කරන්න පුළුවන්. ඒත් මේ සඳහා අපිට පෙළි තුනක් අවශ්‍ය වෙන නිසා text group එකේ තියෙන join code block එක භාවිත කරන්න අවශ්‍ය වෙනවා. මම මේ විදිහට join code block එක drag කරලා set works text to code block එකට සම්බන්ධ කරනවා. දැන් මෙතනින් hello කියන වචනේ ඉවත් කරලා පළමුවෙනි පේලියේ display වෙන්න අවශ්‍ය text එක ලබා දෙන්න පුළුවන්. මම මෙතන one database collection කියලා type කරනවා. මේ code block එකේම පෙවලි කොමා තියෙන නිසා අපි පෙවලි කොමා type කරන්න අවශ්‍ය නැහැ. දැන් අලුත් පේලියකට යන්න ඕනේ. මේ බ්ලොක් එකට පහලින් තියෙන world block එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ බ්ලොක් එක delete කරගන්න ඕනේ. කොහොමද code block එකක් delete කරන්නේ? ඒකට ක්‍රම දෙකක් තියෙනවා. මේ විදිහට code block එක මත right click කරලා delete block ලබා දෙන්න පුළුවන්. නැත්නම් මේ විදිහට ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ පහළ කෙළවරින් තියෙන රිසයිකල් බින් එකට කෝඩ් බ්ලොක් එක drag කරන්නත් පුළුවන්. හරි. දැන් word කෝඩ් බ්ලොක් එක ඉවත් වුණා. ඊළඟට text යටතේ තියෙන join කෝඩ් බ්ලොක් එක කලින් word කෝඩ් බ්ලොක් එක තිබුණු තැනට සම්බන්ධ කරගන්නවා. දැන් මෙතන තියෙන hello කෝඩ් බ්ලොක් එක ඉවත් කරගන්න ඕනේ. මම මේ රිසයිකල් බින් එකට කෝඩ් බ්ලොක් එක drag කරනවා. මේ කෝඩ් බ්ලොක් එක තිබුණු තැනට අපි text යටද තියෙන new line කෝඩ් බ්ලොක් එකක් සම්බන්ධ කරමු. හරි. දැන් දෙවැනි පේලියට ගියා. මේ පේලියේ 2 database retrieval කියලා text එක display කරන්න අවශ්‍ය වෙනවා. මෙතන තියෙන world කෝඩ් බ්ලොක් එක කලින් වගේම ඉවත් කරගෙන නැවත text group එකේ තියෙන join code block එකක් මෙතනට සම්බන්ධ කරනවා. මෙතන තියෙන hello කියන වචනේ ඉවත් කරලා අපි 2 data retrieval කියලා ලබා දෙමු. දැන් අපි පේලි දෙකක text නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට තුන්වෙනි පේලියට යන්න ඕනේ. මේ world code block එක recycle bin එක තුලට drag කරලා ඉවත් කරගන්න. ඊළඟට මෙතන text යටතේ තියෙන join code block එකක් සම්බන්ධ කරගමු. මෙතනින් hello code block එක ඉවත් කරලා ඒ වෙනුවට text වල තියෙන new line code block එකක් drag කරනවා. දැන් අපි ඉන්නේ තුන්වෙනි පේලියේ. තුන්වෙනි පේලියේ 3 data updation කියලා display කරන්න ඕනේ. ඒ නිසා මෙතන world කියන වචනේ ඉවත් කරලා 3 data updation කියලා type කරනවා. හරි. දැන් අපි data button එක click කරන අවස්ථාවට code එක නිර්මාණය කරගෙන අවසන්. මෙතන තියෙන live test button එක click කරලා බලමු. මම data button එක මත click කරනවා. මේ විදිහට work label එක තුල code එකේදී අපි ලබා දුන්න skills display වෙනවා.
close button එක click කරලා code එකේ ඊතුදු කොටස නිර්මාණය කරමු.